Sabapati Tumani, mama satutu wenawa ada, madamulene Rajapaksa kenek nuwana, giruwapatwe Rajapaksa kenek mulasane inna awasthave, matat katha karanna awasthawak labima pilibandawa. Obathuma giruwapatwe wen. Ada ape rate ithihase halu akurin liyewichcha dawasa. Meeta avurudu 3kata pera ape rate devasthanawala podu sthanawala hitapu ammala taattalage sahodara sahodariyange du daruwange levelin me maha polowa tetwechcha dawasak ada. Eka nisa me paasku prahare pilibandawa vinditayanta tawamat sadharane ishta novima pilibandawa apita balawat vedanawak tiyena. Paasku prahare vinditayo gana katha karana ona mama thamai palamu vinditaya. Anita vinditiyo bawata patune paasku praharen passe paasku praharayata pera 2016 November maase 18 wenida me antawadi kandayame 32k me rata levilak karanda soodanamen innawai kiyala mama kiyapu welawae me sabhawa athulet me sabhawen pitat maadhya saakatcha siya gannak pawaththala mawa jaathiwadiyek widiyata hangwadu gahanna විශාල වැඩපිළිවෙලක් ගෙනිච්චා. සමහරු ඒක දේශසහගතව කරා සමහර උදවිය ඇත්තටම එහෙම දෙයක් වෙන එකක් නැහැ කියලා හිතාගෙන ඒ චෝදනාව මට කළා. ඒ සම්බන්ධව පාස්කු ජනාධිපති විමර්ශන වාර්තාවේ සඳහන් කරලා තියෙනවා මාව හඳුන්වලා තියන්නේ පණිවිඩකාරයා මරා දැමීමේ ක්‍රියාවලියක් විදියට. මෙහෙම දෙයක් වෙන්න යනවයි කියපුවාම ඒ පිළිබඳව පියවර නොගත්ත එදා ආණ්ඩුව මාව දඩයම් කරයි කියන නිගමනයට ජනාධිපති කොමිෂන් සභාව ඇවිල්ලා තියෙනවා. ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදී දවස් 7ක් ගිහිල්ලත් ඒ පිළිබඳව බී වාර්තාවක්වත් පොලිසිය ඉදිරිපත් කරේ නැහැ. 8 වෙනි දවසේ පොලිස්පතිට නීතිපතිට මම ලියුවට පස්සේ තමයි බී වාර්තාවක් ඉදිරිපත් උනේ. ඒක ගැන මම එදා පුදුමයටපත් වුණා. පොලිසිය බී වාර්තාවේ කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂගේ පැමිණිල්ලක් උඩයි මේක ඉදිරිපත් කරන්න කියලා. ඒ කියන්නේ පොලිසිය දවස් 8ක් යනකම් ඒ පිළිබඳව දැනගෙන නොහිසිටියා වගේ මතයක් තමයි ඒකෙන් කියවෙන්නේ. ඒකම අපි බලාපොරොත්තු වෙනා ඉදිරියට ඒ පිළිබඳව යුක්තිය සාධාරණයේ ඉෂ්ට කරයි කියලා. අද මේ අවස්ථාවේ මම මතක් කරන්න ඕන ඔය පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා මාස දෙක තුනක් යනකොට මැද පෙරදිග සාමය පිළිබඳව ඉස්ලාමීය සංගමය ඇවිල්ලා නෙළුම් පොකුණේ විශාල උත්සවයක් පැවැත්තුවා. ඒවකට හිටපු ජනාධිපතිවරු වගමැති සියල්ල ඉදිරියේ තියාගෙන එදා රටට ප්‍රකාශයක් කරා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 5ක ප්‍රදානයක් කළා කියලා. දැන් මම ඒ සංවිධානයට පහුගිය අවුරුදු 3 ඇතුළත ලියුම් 10කට වැඩිය ලියනවා. ඒ ප්‍රදානය කරයි කියපු එක ඩොලරයක්වත් මේ වින්දිතයන්ට ලැබිලා නැහැ. ඒක ගැන අපි ඒ සංවිධානයට අපේ කනගාටුව අපේ අප්‍රසාදය මම මේ අවස්ථාවේදී පළ කරනවා. ඒ වගේම ගරු සභාපති තුමනි අද අපි ඉන්නේ හුඟක් අමාරු තැනක. මේ අමාරු තැනට එනවයි කියලා අපි හදාගත් ආණ්ඩුවේ ජනාධිපති පත් කරලා සතියක් යනකොට මම කිව්වා ජනාධිපති ජනාධිපති බවට පත් වෙලා කවුද පත් කරගත්ත නිලධාරියෝ ආණ්ඩු යාන්ත්‍රණය මෙහෙවන්න පත් කරගත්තා පීබී ජයසුන්දර. අපි අධිකරණ වල ඔප්පු කරලා නඩු තීන්දුව තියෙනවා කෝටි ගණන් මහජන දේපල වනසපු රාජ්‍ය නිලධාරියෙක් මුදල් අමාත්‍යාංශ ලේකම් දුරෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් එළියට දැම්මා. අජිත් නිවන් කබ්‍රාල් මහ බැංකුවේ අධිපති කෙරුවා නැවත වතාවක් ඔහුගේ පෙර සමයේ කරපු වංචා හොරකම් දූෂණ කියන්නේ කියොත් මට හෙට එළි වෙනකන් කියන්න මම දන්නවා. ඒ වගේම මිලින්ද මොරකොඩ අද මහ කොමසාරිස් කෙනෙක් කරා අපි ඒ වෙලාවෙත් කිව්වා අධිකරණ වාර්තා අනුව අරගෙන බලන්න ඒගොල්ලන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න මගේ 2007 කෝප් වාර්තාවේ කෝටි 30,000ක් වංචා කරපු රාජ්‍ය නිලධාරීන් අතරේ ඉහළින් ඉන්න කණ්ඩායම වර්තමාන ජනාධිපතිතුමා තෝරලා අරගෙන දාගන්නකොට දේශපාලනයේ පිළිබඳව අබමල් රේණුවක අවබෝධයක් තියෙන කෙනෙකුට දැනගන්න පුළුවන්කම ලැබුණා මෙතුමගේ කාලේ මේ රටේ ආර්ථිකය විනාශ වෙනවා කියලා. ගත්ත හැම තීන්දුවක්ම එතුමා වැරදි කියලා
අද ඔප්පු වෙලා තියෙනවා. එතුම පිළි අරන් තියෙනවා. පෝර ප්‍රශ්නේ අපි වැන්දේ නැතුව විතරයි. අපි ගොවිතැන දන්නවා. අපි ගොවිබිම් වල හැදිච්ච අය. මේ පෝර ප්‍රශ්නේ ඇති කරලා මේ රටේ ගොවි પરම්පරාව ගොවි පවුල් හිඟමනටපත් කරන්න එපයි කියලා අපි කිව්වා. කෝ ඇහුවද? පෝර ප්‍රතිපත්තිය නවත්තලා චීනෙන් ගෙනල්ලා කිසි කමකට නැති වැඩකට නැති දේවල් ගෙනල්ලා ඩොලර් මිලියන් ගණන් වලින් ගෙව්වා. මේවා අපරාධ නෙවෙයිද? සීනිබදු වංචාවෙන් සුදුලුණු වංචාවෙන් කෝටි ගණන් වංචා කරා මේ ජනාධිපති ඔය සුපිරිසිතුයි කියන නීතිගරුකයි කියන ජනාධිපති කෝ නීතිය ක්‍රියාත්මක කරාද? සෞභාග්‍යයේ දැක්මේ ඕව කරනවයි කියලාද තියෙන්නේ? ඔය හොරකම් නතර කරනවයි කියලාද තියෙන්නේ? ඒකේ ශාපය අපි අද හැම දිනාටම ගෙවන්න වෙලා තියෙනවා. අද මැදමුලනේ රාජපක්ෂලා ඉන්න ආණ්ඩුවක් පිළිගන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. ඒක නිසා තමයි අද ලක්ෂ ගණන් මිනිස්සු තරුණ තරුණියෝ පාරට බහලා ඉන්නේ. මැදමුලනේ රාජපක්ෂලා ඉන්න ආණ්ඩුවක් පිළිගන්න අද ජාත්‍යන්තර රටවල් සූදානම් නැහැ. ජාත්‍යන්තර සංවිධාන සූදානම් නැහැ. අද ඒක නිසා තමයි ජාත්‍යන්තරේ අපිට වක්‍රාකාරයකින් දඬුවම් දීලා තියෙන එක නිසා තමයි. අද මේ ආණ්ඩුව බලයට ඉන්න නිසා අද අපේ ශ්‍රමිකයින්ගෙන් එන්න තියෙන රටට ආදායම ඩොලර් 3න් 1ක ප්‍රමාණයක් විතරයි එන්නේ. ඇයි? අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ මේ ආණ්ඩුවට විරෝධය පාන්න මොකක්ද කරන්නේ? සංවිධානයේ වෙලා තීන්දුව අරන් තියෙනවා අපි මේ ආණ්ඩුව යනකම් මේ රටට ඩොලර් එවන්නේ නැහැ කියලා. ඒක නිසා තමයි අද මේ ඩොලර් ප්‍රශ්නය අද උග්‍ර වෙලා තියෙන්නේ. ඒක නිසා මේ වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවද නැද්ද කියන මේ න්‍යායාත්මක දේවල් කතා කරනවට වැඩිය අද ප්‍රශ්නේ තියෙන්නේ හෙට දවසේ අපේ රටේ පුරවැසියන්ට ආහාර වේල පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. විදුලිය පිළිබඳව ඉන්ධන පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ගමේ ඉඳලා නගරයට ආපු මිනිහට ගමට යන්න බෑ. ඉන්ධන ප්‍රශ්න තියෙනවා. මෙන්න මේවා පිළිබඳව කතා කරන්න ඕන. අද මේ පාර්ලිමේන්තුවෙන් ඒ යුතුයකම වගකීම ඉෂ්ට වෙන්නේ නැහැ. අති ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා දිගින් දිගටම නිවේදන නිකුත් කරනවා. ඊයේත් නිකුත් කරා. මේ පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසය බිඳ වැටලා තියෙනවා. ඇයි? ඒකට හේතුව රට අමාරුවක වැටිච්ච වෙලාවේ කර්මන්තිතුමතා මිනිත්තු දෙකක කාලයක් තියෙනවා. හොඳයි. රටක් අමාරුවේ වැටිච්ච වෙලාවේ පක්ෂපාත ගැන හිතලා තමන්ගේ බලය තහවුරු කරගන්න තමන්ගේ පෞල්වාද බලය තහවුරු කරගන්න තමන්ගේ පක්ෂ ගොඩනගන්න හදන මිනිස්සු හෙට දවසේ අපේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුල. අද මේ පාර්ලිමේන්තුවේ තියෙන වගකීම තමයි පක්ෂපාත බලන්නේ නැතුව ආණ්ඩු පක්ෂයේද විරුද්ධ පක්ෂයේද කියලා වගකීමේ අඩු වැඩිවීමක් නැහැ. එක හා සමානව තියෙනවා. පොදු වැඩපිළිවෙලකට යන්න ඕන. ඒක නිසා තමයි අප්‍රේල් 4 වෙනිදා මම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ අපිට අන්තර්වාර ආණ්ඩුවක් හදන්න ඕන. අන්තර්වාර ආණ්ඩුවේ ඇමතිගම් ගන්න අගමැතිගම් ගන්න කවුද කියලා ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒකට සුදුසු කෙනෙක් ඒ අවස්ථාවේදී ගනි. තනතුරු වෙනුවෙන් අපි කතා කරන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවේ කවදාවත්. මම පස්වතාවක් ඇමතිගම් ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. හැබැයි ඒක කරන්න පුළුවන් අය මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. හැබැයි එහෙම මිනිස්සු මේක ඇතුලේ තියාගෙන 225 මෙපැයි කියලා රිජෙක්ට් කරනකම් ගහලා පන්නනකම් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුත් බලන් ඉන්නවා. කාගේද වැරද්ද? මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාගේ වැරද්ද. ඒක නිසා මේ අවස්ථාවේදී විපක්ෂයටත් තියෙන විශාල වගකීමක්. විපක්ෂයට ආණ්ඩු බාර දෙන්නේ සමෘද්ධිමත් වෙලාවට නෙවෙයි. 2014 2015 ජනාධිපතිවරණයකට ගියේ මහින්ද රාජපක්ෂ මහත්තයා රට සෞභාග්‍ය කරා ලං වෙලා නෙවෙයි කරන්න බැරි නිසා. ඒ වෙලාවේ තමයි අපි විපක්ෂයේ විදියට ඉස්සරහට ඇවිල්ලා බලය අරගෙන අපි 42ක් විතරක් ඉන්න එදා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විදියට අපේ රටේ ඓතිහාසිකව ගේන්න පුළුවන් වැදගත්ම පනත විදියට හරි විනාඩියක් දෙන්න. 19 වෙනි සංශෝධන පනත ගෙනල්ලා අපි 42ක් හිටියට 215 ගේ අපි ඡන්දෙ ගත්ත ඔබතුමාට මතක ඇති. ඒක නිසා අභියෝග බාර ගන්න ඕන. අභියෝග බාර අරගෙන මේ රට ගොඩ ගැනීමේ ක්‍රියාවලිය අපි සිදු කරාට පස්සේ මේ රටේ ජනතාව අපිව නෙරපුවත් ප්‍රශ්නයක් නැහැ.
api yokunu kudet dah mat prasnyak nae, api matru bumi evenueng, evenakot api wagaki mistaker latienne. Vidhayaka janadi peti kramiya gana, aandu kramivatta sansodhane gana garu sabhapathiwrunin man ekavachanayak vitarak kiyanna avasara illena. Me aandu kramaya haduwe JR Jayawardhana janadi pettumage umanawata, etumage sankalpaye uda, meka haduwe Franse Charles de Gaulle janadi petituma hadapu aandu krama vyavasthawata anukoolawa. Me aandu krama vyavasthawa liwwe mahacharya AJ Wilson mahathmaya chelwanayaka metitumage bæna. Etuma me 78 aandu krama vyavasthawa liyala avurudu 3kata passe liyenawa potak. Avasan karanna gathuma. Hari. The Gaulle system in Asia kiyala. Ekena de Gaulle ge aandu krama pavatina ratawal pilibadawa vivaranayak karanawa ape aandu krama vyavasthawa hadapu visarada tuma. Etuma kiyanne mehemai. Meka JR Jayawardhana janadhipati tuma sadbhavayen kalat me kramaya tula rataka pavatma rada pavatinne me janadhipati dure labena tanattaage hakiyawa saha dakshatave mata tavaduratath amaatya mandale amaatyawaru me janadhipati ge sagayo nemei colonels la ඒ ජනාධිපති ධූරය වැරදි මිනිහෙක්ගේ අතට ගියොත් ඉවර කරනවා. ඒ ජනාධිපති ධූරය වැරදි කෙනෙක්ගේ අතට පත් වුනොත් එක බොත්තමක් ඔබලා න්‍යාස්තික බලය පාවිච්චි කරලා රටක් විනාශ කරනවා වගේම මුළු රටම විනාශ කරන්න පුළුවන් මේ විදායක බලය අතට යන මිනිහට කියලා. ඒක තහවුරු කරගත්ත අපි ඒක අඩු කරලා තිබුණයි බලය. ඒක තහවුරු කරගත්ත 20 වෙනි සංශෝධනය ගෙනල්ලා ඒකේ ප්‍රතිවිපාක Eda අවුරුදු 40කට කලින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලියපු AJ Wilson මහත්මයා කියපු අනාවැකිය වර්තමාන ජනාධිපතිතුමා අද ඔප්පු කරලා තියෙනවා කියන කාරණය සිහිපත් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා බොහොම ස්තුතියි ගරු මැතිතුමනි මීළඟට ගරු ජගත්